ඊයේ දිනය දක්වා මේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ දේශපාලඥයින් සහ ඒහා බැඳුන පිරිස් වෙනුවෙන් පැමිණිලි ඉදිරිපත් කරන්න තවත් කල්මැරීමේ එහෙම නැත්නම් තවත් මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයි ඍජු හෝ වක්‍රව සම්බන්ධයි සුද්ධ කිරීමේ උපායක් ලෙස හරි මේ පොලිසිය මගින් පොලිසිය මාර්ගයෙන් කමිටුවක්පත් කරලා පැමිණිලි බාර ගැනීම සිද්ධ වුණා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මේ පැමිණිලි අර මසක් ඇතුළත මේ පැමිණිලි විමර්ශනය කළා අධ්‍යයනය කළා මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධය සුද්ධ කරાવી ඒ සුද්ධ කරලා දෙන වැඩපිළිවෙලකට යන්න මේ රටේ පොලිසිය ඉඩ තියෙන එකක් නැහැ කියන එක තමයි අපේ විශ්වාසය. මෙතනදී ප්‍රධාන කාරණේ වශයෙන් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ දිනේ රිෂාඩ් බදුරුදීන්ට එරෙහිව මේ පොලිසියේ පත් කරලා තියෙන විශේෂ කමිටුවට මම පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. පහුගිය ත්‍රස්ස ක්‍රියා මාර්ගයේ පිටිපස්සේ මේ රටට අයතා ලෙස පහුගිය කාලේ ආපු මුදල් සම්බන්ධ මේ ත්‍රස්ස ප්‍රහාරය මේ රටේ දියත් කරන්න ආපු මුදල් සම්බන්ධ එතනදී ගත්ත කාරණේ තමයි යාපනයේ ඉඳලා ෂොපින් බෑග් එක සරමයි කමිසෙයි දාගෙන ආපු රිෂාඩ් බදුරුදීන් සහ එතුමාගේ ඥාතීන් ඒ වගේම එතුමාගේ හිතමිත්‍රයන්ගේ වේගේ මං හිතන්නේ පුදුම සහගත ලෙස මේ අය ධන උතුම් වුණේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් මේක ලෝකේ බොහොම ලේසි. දැන් ලෝකේ වෙනත් රටවල බොහෝ රටවල්වල දේශපාලඥයත් දේශපාලඥයන්ගේ පවුලේවත් කනුත් දේශපාලනයට යනකොට බලනවා. ඊට පස්සේ ඕනම විදියකට දැන් පහුගිය කාලේ අපි දැක්කා ජනාධිපතිවරයාගේ සහෝදරයා ඩඩ්ලි සිරිසේන මහත්මයා කියනවා මම කෝටිපතියෙක් උනේ රේගුවට වෙට්ටු දාලා. එහෙම එතුමා කියපු වෙලාවල් තිබ්බා. ඒ වගේ දැන් රිෂාඩ් බදුරුදීනුත් එතුමාගේ මේ ඥාති පරපුරත් එතුමාලාගේ මිත්‍රයොත් පෙන්වන්න ඕන ඔප්පු කරන්න ඕන මේ වේගයෙන් අතිවිශාල ධනස්කන්ධයක් රැස් කරේ කොහොමද කියන එක. ඒකෙන් ඉඳන් රිෂාඩ් බදුරුදීන්ගේ නමට මොනවත් නැහැ කියලා යාට ගැලවෙන්න බෑ. රිෂාඩ් බදුරුදීන්ගේ නමින් මේ කිසිම දෙයක් නැහැ. රිෂාඩ් බදුරුදීන්ගේ වත්කම් සියල්ලම තියෙන්නේ ඥාතීන්ගේ මිත්‍රයන්ගේ මුලේ ඉඳලා. රිෂාඩ් බදුරුදීන් එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉස්සලම පත්වෙච්ච දුන්න වත්කම් බරකම් ප්‍රකාශය මූලික කරගෙන සම්පූර්ණ එතුමාගේ පවුලේ මේ වත්කම් ආපු විදිය කොහොමද කියන එක සොයා බැලීම ඉතා වැදගත් වෙනවා.